හැලෝ ළමයි, කොහමද ඔයාලට? හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඊයේ රෑ අයමයින් ඇහුවා එයාත් එක්ක හෙට ෂොප් එකට යමුද කියලා. ඉතින් ඒ නිසා අද වීඩියෝ එකක් කරන්න මට හිතුණා. මේ තියෙන්නේ අපේ ගේ සරා වීව් එක. අද උදේ චුටක් වහින්න පටන් ගත්තා. හැබැයි දවසම නම් ලැස්සෙ නැහැ. කාලා බීලා ගෙදර වැඩක් ඉවර කරලා අපි දෙන්නම ලැස්ති වුණා. අද මම අඳින්නේ මේ ඩ්‍රෙස් එක, වුල් බෑන්ඩ් එක, වොච් එක, බඩි ලෝෂන් එක, සීරම් එක, බෑග් එක, මස්කාරා, වලට්. රෙඩි වෙලා අපි දෙන්නම ගෙදරින් පිටත් වුණා. කඩේට යන්නයි යන්නේ. කමන්න කල්බක්කේ සිදුමණිකේ අපි යනවා. කල්බක් කලා අපි යනවා කැමටමයි. කල්බක් යනවා. ඒ දෙන්නා ගෙදරට තාල දොර බාල අපි දෙන්න ගියා. ගෙදර ඉඳන් ෂොප් එකට තියෙන කිලෝමීටර් එකහමාරක් දෙකක වගේ දොරක්. හැමදාම උදේට හවසට යන පාර තමයි මේ. ඔන්න අපි දෙන්නම ෂොප් එක ළඟට ආවා. අයියා ෂොප් එකට ඇවිත් අත ගාලා කරලා වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඊට පස්සේ මම මැෂින් ටික ඔන් වෙන්න දාලා මේසය ඔෆ් කරා. අද අයියාගේ මැෂින් එකෙන් තමයි මගේ වැඩ ටික කරගන්නේ. මගේ පොඩි පොඩි වැඩ ටික ඉවර කරලා අයියාගේ ඉන්කම් එක්ස්පෙන්සස් ෂීට් එක අප්ඩේට් කරා. මමනේ ඒ ටික බලන්න ඕනේ. මමනේ යාගේ ෂොප් එකේ මැනේජර්. මම ඒ ටික බැලන්ස් කරලා ප්‍රොෆිට් එක මැනේජ් කරේ නැත්තම් එයා ඔක්කොම ටික වියදම් කරගන්නවා. ඒ නිසා ඒවට මමම ඉන්න ඕනේ. ඊට පස්සේ කඩේ තිබ්බ බඩුවලත් පොඩි පොඩි වැඩ වගේක් තිබ්බා. ගණන් ගහන්න, ස්ටිකර්ස් ගහන්න වගේ වැඩ. අපි දෙන්නම එකතු වෙලා ඒ ටිකක් ඉවර කළා. අයියාගේ සීරියස් මෝඩ් එක ෆික්ස් කරන්න තමයි මේ කෝල. කඩේට කස්ටමර්ස්ලා ආපම නම් මම වැඩි වීඩියෝ කරන්න යන්නේ නැහැ. මොකද යාල මොනවා කියයි දන්නේ නැණි කියද මොන බයයි. ඊට පස්සේ දවල් වෙලා ආයෙත් ටිකක් වහින්න පටන් ගත්තා. එහා පැත්තේ බේකරි සුවඳ වෙනකොට කන්නාසි හිතන දෙයක් තමයි මේ. අයියා උණු උණු එම ගෙනත් දුන්නා. මට පුරුදු වෙන්නත් එක්ක අයියා ෆෝන් එකක් ගලවන්න දුන්නා. මම මාර මාස වැඩක් තමයි මේ. අයියාගේ වැඩවලට පොඩි වරදවක් දෙන එක මගේ හිතට මාරම සතුට දෙයක්. එයාගේ උපදෙස් අනුව ඒ වැඩත් ඉවර කරා. මං ඉතින් තාම දන්නේ එන ගලවන්න විතරයි. ෆෝන් එක හදන වැඩේ නම් එයා තමයි. ඒ වැඩේ ඉවර වෙලා මං ගියා ළඟම තියෙන සුපර් මාකට් එකට ගෙදරට වන බඩු වගයක් ගන්න. ෂොප් එක ළඟම සුපර් මාකට් එකක් තියෙන එක ගොඩක් වටිනවා. ගෙදරට ඕන කරන දේවලුත් අරගෙන මම ෂොප් එකට ආවා. ඊට පස්සේ තව ටික වෙලාවක් ඉඳලා එයා මාව ගෙදරට දාලා එන්න පිටත් වුණා. මෙතනින් අපි කෑම එකක් ගන්න නතර කරා. ඒ කඩේ අක්කගේ කෑම හරිම රසයි. දැන් අපි දෙන්න කෙලින්ම ගෙදරට. එහෙනම් අයත් දවසක අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම සුබ දවසක්. බයි.